ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද මේ වීඩියෝවෙන් ඔයාලට 2014 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු පත්‍රයේ B කොටසේ භාග ගැටලුවට පිළිතුරු දෙන්නේ කොහොමද ඒ ලකුණු 10 ඔයාලට එකතු කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි මේ හදන්නේ අපි බලමු 2014 වර්ෂයේ භාග ගැටලුව කොහොමද හැදිලා තියෙන්නේ අපි මේ භාග ගැටලුවට සරලව හරි ලොකු දේවල් නැතුව භාග විතරක් දැනගෙන කොහොමද මේ පිළිතුරු ලියන්නේ කියන මේ භාග ගැටලුවේ මුලින්ම කොටස් දෙකක් තියෙනවා A කොටස සහ B කොටස කියලා A කොටසේ පළමු ගැටලුව විදිහට දීලා තියෙන්නේ සරල සුළු කිරීම මේ සුළු කිරීමේදී ඔයාලා මේක දැනගන්න ඕනේ සුළු කිරීමේ පිළිවෙල මොකක්ද කියලා. ඒ කියන්නේ අර බොඩ්මාස් නියමය කියලා තියෙන්නේ. වරහන් අල්නයන්න බෙදීම හෝ ගුණ කිරීම එකතු කිරීම හෝ අඩු කිරීම. මේ ගණිත කර්ම යටතේ සුළු කරන්නේ කොහොමද? ඒ සුළු කරනකොට අපිට අත්‍යවශ්‍ය වෙන නීති මොනවාද කියලා තමයි මේකෙන් දැනගන්න ඕනේ. අපි මුලින්ම බලමු මේ ගැටලුවේ මේ වරහන් තියනවා අල් නයන්න තියෙනවා වරහන තුල ಗುಣ අඩු කිරීම තියෙනවා එතකොට මේ වරහන තුල තියෙන අඩු කිරීම තමයි පුතේ මුලින් කරන්නේ ඒ වරහන් අල් නයන්න එහෙමනේ පිළිවෙල එන්නේ මුලින් වරහන් සුළු කරන්නේ වරහන තුල තියෙනවා අපිට මිශ්‍ර භාගය මේ මිශ්‍ර භාගයේ මුලින්ම අපි විෂම භාගයක් බවට පත් කරගන්න ඕනේ එහෙනම් මේ විෂම භාගයේ බවට පත් කරන්නේ මේ හරය මේ පූර්ණ සංඛ්‍යාවෙන් පුතේ ගුණ කරනවා ගුණ කරලා මේ එන පිළිතුර මෙන්න මේ ලවයට එකතු කරනවා ඔයාලා දැන් මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන විදිය දන්නා හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරා එන පිළිතුරට ලවය එකතු කරනවා එතකොට අපිට එනවා 8ෙන් හරය වෙනස් වෙන්නේ නැහැ 8ෙන් 51යි කියන. 8 වරක් 6 48යි 48යි 3යි 51යි. එතකොට මේ මිශ්‍ර භාගය විෂම භාගයක් බවට පත් වුණා අඩු කරනවා 4ෙන් 1ක් අල් නයන්න 7ෙන් 1යි. දැන් තාම වරහන් ඉවත් වෙන්නේ නැහැ. මොකද පුතේ වරහන තුල තනි සංඛ්‍යාවක් හෝ භාගයක් බවට පත් උනේ නැහැ. භාග දෙකක් තියෙනවා ගණිත කර්මයක් තියෙනවා. මේ ගණිත කර්මයේ තාම අපි සිද්ධ කරේ නැහැ. දැන් අඩු කිරීම කියන ගණිත කර්මයේදී පුතේ අපි දන්නවා හරයන් සමාන වෙන්න ඕනේ. මේ හරය මේ භාගයේ හරය 8යි. මේ භාගයේ හරය 4යි. අපිට හරි ලේසි මේ 8 තියෙන භාගය අට තියෙන හරය තියෙන භාගය වගේම මේ හතර තියෙන හරයත් අට බවට පත් කරගන්න ලේසි නේද කොහොමද හතර අට කරන්නේ දෙවරක් හතර එහෙනම් දෙකෙන් ගුණ කරනවා හරය දෙකෙන් ගුණ කරන නිසා ලවයත් දෙකෙන් ගුණ කරනවා ඔන්න අල් නයන්න හතෙන් එක කියන එක කියලා ඒ විදිහටම තියෙනවා ඊට පස්සේ පුතේ 8ෙන් 51 කියන එක කෙනත් එහෙමම ඉන්නවා අඩු කිරීම හතර වරක් දෙක 8යි එක් වරක් දෙක 2යි දැන් තාම වරහන් ඉවත් උනේ නැහැ. හරයන් සමානයි පොදු හරය 8යි 51න් දෙකක් අඩු කරාම 49යි. දැන් ඔන්න පුතේ 8ෙන් 49 කියලා මේ වරහන තුල ගණිත කර්මයේ සුළු වෙලා තනි භාගයක් බවට පත් වුණා. එතකොට අපිට වරහන ආයෝදන්නේ නැහැ. දැන් අල් නයන්න කියන්නේ ಗುಣ කිරීමක් බව ඔයගලන් දන්නවා. දැන් පුතේ හරය සහ ලවය සුළු කරන්න පුළුවන්. 7ට 7 ඒවා 1යි 49ට 7 ඒවා 7යි ආය 7 සහ 8 සුළු වෙන්නේ නැහැ 7 වරක් 1 7යි 8 වරක් 1 8යි පිළිතුර 8ෙන් 7යි මේ ළඟට තියෙන්නේ B කොටස තියෙනවා පුතේ වරහන් වගන්ති සහිත ප්‍රකාශනයක් මේ වගන්ති සහිත ප්‍රකාශනයක් මං කිව්වා මේ වගන්ති ටික හරියට ඔළුවට දාගන්න ඕනේ. මේ වගන්තියෙන් කියන්නේ මොකක්ද?
මේ ගැටලුව තමාගේ බවට පත් කරගෙන මට මෙහෙම වුණා නම් තිලිනි කියන්නේ මම මට ලොතරැයියකින් මෙහෙම ඇදුනා නම් ඔන්න හිම කියලා හිතට අරගෙන ගැටලුව විසඳ ගන්න එක හරි ලේසි මම මේ මුලින්ම කියන්න හදන්නේ මේ ගැටලුව ගොඩනගා ගන්න විදිය තිලිනි ලොතරැයියකින් දිනු මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයට ඔන්න තිලිනි ලොතරැයියක් දිනුවා ඒ ලොතරැයි මුදල 10කට සමාන ගොඩවල් 10කට බෙදුවා ඒ ගොඩවල් 10න් ගොඩවල් 3ක් එයා ඉගෙනගත්ත පාසලේ පුස්තකාලයට දුන්නා එතකොට තව කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද 10 ගොඩවල් 10න් ගොඩවල් 3ක් අයින් වුණා නම් තව ගොඩවල් 7ක් ඉතුරු වෙලා තියෙනවා එහෙනම් 10න් 7න් මෙන්න මේ ඉතිරි මුදලින් හොඳට මේ සිංහල කියවනකොට ගැටලුවේ හොඳට ඔළුවට ගන්න ඕන අල් නයන්න කියන්නේ ගණිතයේ ගණිත කර්මයක් එහෙනම් මේ මුදලින් එහෙනම් මේ අල් නයන්න ඒ කියන්නේ 10 10න් 7න් 7න් 4ක් තම ප්‍රදේශයේ වැඩි හිට නිවාසයට පරිත්‍යාග කරා ඔන්න අපි ගාන හොඳට ඔළුවට ගත්තා මොකද්ද ලොතරැයියක් දිනුවා ඒ ලොතරැයියෙන් ගොඩවල් සමාන ගොඩවල් 10කට ඒ මුදල බෙදුවා ඒ මුදලින් ගොඩවල් 3ක් පුස්තකාලයට දුන්නා ඉතිරි ගොඩවල් 7ක් තිබ්බා ඒ ගොඩවල් 7න් 7න් 4ක් ප්‍රදේශයේ වැඩි හිට නිවාසයකට පරිත්‍යාග කරා ඔන්න මුල් පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ තිලිනි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ මුළු මුදලින් කවර භාගයක්ද ඔන්න වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කරේ කොච්චරක්ද ඉතිරි මුදලින් 7න් 4ක් නේද දැන් අපි ඔන්න දිනු මුදල 10න් 10යි එයාව ගොඩවල් දෙකකට වෙන් කරනවා පුස්තකාලයට 10න් 3යි වැඩිහිටි නිවාසයට එතකොට පුතේ වැඩිහිටි නිවාසයට දුන්නේ ඉතිරි මුදලින් 7න් 4ක් ඉතිරි මුදලින් නම් කොහොමද දැන් පුස්තකාලයට දුන්නේ 10න් 3යිනේ දැන් පුස්තකාලයට දුන්නට පස්සේ ඉතිරි අපි මුලින් හොයාගන්න එපේ එහෙනම් ඒ ඉතිරි හොයාගන්නේ කොහොමද පුතේ 10න් 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 3ක් අඩු කරනවා එතකොට 10න් 7යි එතකොට ඒ 10න් 7න් තමයි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ 10න් 7න් 7න් 4ක් අල්නයන් කියන්නේ ಗುಣ කිරීමක් 10න් 7 ಗುಣ කිරීම 7න් 4 මෙයාගේ පුතේ 7ට 7 ඒවා 1යි මේ 7ට 7 ඒවා 1යි 10න් 4ක් කියලා සුළු වෙනවා ඕනනම් අපිට මෙයාව පුළුවන් 5න් 2යි කියලා ලියන්න මම මේ හැම එකෙම 10න් තියෙන හින්දා මෙහෙමම තියෙනවා ඔන්න 5න් 2යි කියලා පිළිතුර ලියන්න පුළුවන් මේ ළඟට දැන් අපි හොයාගත්ත වැඩිහිටි නිවාසයේ පරිත්‍යාග කළේ මුළු මුදලින් කවර භාගයක්ද පහෙන් දෙකක් හෝ 10න් 4ක් මේ පිළිතුර දෙකම දැන් දන්නවනේ තුල්‍ය භාගයක් කියලා 10න් 4 තුල්‍ය භාගයක් තමයි පහෙන් දෙක කියන්නේ දැන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලියලා ඉවරයි දෙවෙනි ප්‍රශ්නේ තිලිනි පරිත්‍යාග කළ මුළු මුදල දිනු මුදලින් කවර භාගයක් පරිත්‍යාග කළේ කොහෙට කොහෙටද පුස්තකාලයටයි වැඩිහිටි නිවාසයටයි මොන පරිත්‍යාග කළ මුදල හැදෙන්නේ කොහොමද පුස්තකාලයට සහ වැඩිහිටි නිවාසයට පුස්තකාලයට කොච්චරක් දුන්නද පුතේ 10න් 3ක් වැඩිහිටි නිවාසයට 5න් 2ක් දුන්නා අර මං කිව්වනේ 5න් 2 ඕන වෙලාවක මට 10න් 4 කියලා භාවිතා කරන්න පුළුවන් කියලා කලින් විදිහට හරිය සමාන කරගන්න සමාන ඕනෙ හින්දා මං 10න් 4ක් භාවිතා කරා තවත් කෙනෙක්ට ඕන නම් 5න් 2 භාවිතා කළා හරය සහ ලවයේ දෙකම දෙකෙන් ගුණ කරලා 10න් 4ක් හදාගෙන හරයන් සමාන කරගන්න පුළුවන්. දැන් කීයක් අපිට හම්බුණාද පරිත්‍යාග කළා මුළු මුදල විදිහට 10න් 7ක්. මීළඟට අහනවා පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා රුපියල් 80000ක් වැඩි නම් ලොතරැයියෙන් තිලිනි දිනු මුදල කොපමණද? දැන් අපි පරිත්‍යාග කළා 10න් 7ක් කලින් ගානේදී හොයාගත්තා. 10න් 7ක් පරිත්‍යාග කළා නම් ඉතුරු උනේ කොච්චරක්ද පුතේ? ඒ ප්‍රමාණය, ඉතුරු වෙච්ච ප්‍රමාණයට වඩා පරිත්‍යාග කළ මුදල වැඩි. එහෙනම් වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරාම නේද මේ 80000ට සමාන වෙන්න ඕනේ? පරිත්‍යාග කළ මුදල. අපි හිතමු පරිත්‍යාග කළේ ලක්ෂයයි කියලා. ඉතිරි වූ මුදල 50000යි. එහෙනම් ලක්ෂයක් පරිත්‍යාග කළා
ඉතිරිය වූ මුදලට වඩා 80000ක් වැඩි වෙනවා. එහෙනම් ලක්ෂයක් පරිත්‍යාග කරා නම් ඉතිරි වෙලා තියෙන්න ඕනේ 20000යි. මොකද 80000ක් ඊට වඩා වැඩිනේ. අපි මේ මම උදාහරණයක් ගත්ත ලක්ෂයක් කියලා. අපි දන්නේ කීයද කියලා. එහෙනම් පරිත්‍යාග කළ මුදල තමයි වැඩි උනේ. එහෙනම් වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරාම තමයි මේ 80000ට සමාන වෙන්නේ. එහෙනම් පරිත්‍යාග කළ මුදලේ භාගය 10 න් 7යි. ඉතිරි උනේ පුතේ 10 න් 3යි. 10 න් 7 න් 10 න් 3ක් අඩු කරාම 10 න් 4යි. මෙන්න මේ 10 න් 4 තමයි පුතේ 80000ට සමාන වෙන්නේ. එතකොට මම අර මේ ගැටලු හදන පිළිවෙලට දැන් 2011 සිටම ගැටලු කතා කරනකොට මම කතා කරා මේ වෙලාවේදී අපි හැම වෙලාවෙම එකකට කොච්චරද කියලා හොයාගන්න ඕනේ. එහෙනම් ගොඩවල් හතරක් කියන්නේ 80000 නම් පුතේ එක ගොඩක් හොයාගන්න මේ 80000 හතරෙන් බෙදනවා. ලාවෙන් තියෙන තිනිතුරෙන් තමයි හැම වෙලාවෙම බෙදන්නේ. එතකොට 10 න් එකක් කියන්නේ පුතේ 20000යි. එහෙනම් තිලිනි දිනූ මුදල 10 න් 10යිනේ. ඒකින් අපි මේ 20000 10 න් ගුණ කරාම රුපියල් ලක්ෂ 2ක් මේ තිලිනි ලොතරැයියෙන් දිනලා තියෙන මුදල. මේ වෙනකොට පුතේ ඔයාලට මේ භාග ගැටලුවේ ලකුණු 10 උපය ගන්න විදිය ඔයාලා බොහෝ දුරට ඔළුවට අරගෙන තියෙනවා. ඔයාලා මේ වෙනකොට අවුරුදු 2011 2012 2013 සහ 2014 අවුරුදු 4ක ගැටලු හොඳින් අවධාරණය කරගෙන භාග ගැටලුවට පිළිතුරු ලියන්නේ කොහොමද, මේ භාග ගැටලුවේ ලකුණු 10 ඔයාලා උපයගන්නේ කොහොමද කියලා දන්න. ඔයාලා මෙතන මේ මෙතනින් එහාටත් මේ වගේම භාග ගැටලු තව අවුරුදු 6ක් තියෙනවානේ. මේ අවුරුදු 6ේ භාග ගැටලු 6 හැදුවොත් තනියම හදලා බලන්න වැරදි නිවැරදි භාවේ. කොහොමද මේක ඔළුවට හොඳට අවධාරණය කරගන්නේ? මේ දේවල් හරි ලේසි. මේ භාග ගැටලුවේ ලකුණු 10 යොදා ගන්න එක හරි ලේසි. ඊළඟට පරිමිතියේ වර්ගඵලයේ ගැටලුවේ ලකුණු 10 යොදා ගන්න විදිය හරි ලේසි. උපය ගන්න හරි ලේසි. ඔයාලට ලකුණු 50ක් 55ක් ගන්නවා කියන එක හරි ලේසියෙන් මේ කාලය තුල. මේ කාලය තුල වැඩ කරොත් හරි ලේසියෙන් 100ක අවම 100ක් උපය ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලයි ලෑස්ති වෙන්න ඕනේ තමන්ගේ ප්‍රතිඵලය ගොඩනගා ගන්න. තමන්ටයි ඕනේ වෙන්න ඕනේ තමන්ගේ ප්‍රතිඵලය හොඳ ප්‍රතිඵලයක් බවට පත් කරගන්න. එහෙනම් අපි නැවතත් 2015 වර්ෂයේ භාග ගැටලුව සමග සම්බන්ධ වෙමු. ස්තුතියි.